අද අපි නිදහස් ජනතා සභාවේ සාමාන්‍ය සඳුදා දවස්වල පොල් සාකච්ඡා පවත්වන්නේ මහාචාර්ය ජී.එල්. විශ්මෙත්තුමා නමුත් එතුමාට අද හදිසි වෙන කටයුත්තක් තිබෙන නිසා මම අද කල්පනා කරා අද මේ පොල් සාකච්ඡා පවත්වන්න ඕනේ කියලා මම විශේෂයෙන්ම අද කල්පනා කරා ඉතාම සුළු වේලාවක් අරගෙන මුලින් කතා කරන්න නමුත් ආශිලගේ ප්‍රශ්න වලට වැඩි වේලාවක් ලබා දෙන්න ඕන කියලා විශේෂයෙන්ම වර්තමානයේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික සමාජ සහ දේශපාලන වාතාවරණය පිළිබඳව විවිධ මතවාද සහ විවිධ ප්‍රශ්නාර්ථ ඒ හරහා ජනතාව තුළ මතුවලා තියෙන නිසා අපේ රටේ ඉතිහාසය පුරාම ගත්තොත් විවිධ නායකයින් පිළිබඳව ජනතාවට මතක සටහන් තියෙනවා විවිධ ආකාරයකට. දැන් අපි හිතුවොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳව කතා කරොත් මුලින්ම මතකයට නැගෙන්නේ ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා නායකත්වය දුන්නු කෙනා හැටියට. හැබැයි ආර්ථිකයේ පැත්තෙන් ගත්තම ගෝඨාභය රාජපක්ෂ එතුමා ඇතුළු ඒ කණ්ඩායම මේ රටේ මේ වර්තමානයේ පහුගිය අවුරුදු තුන ඇතුළත ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට ආර්ථික අපරාධකරුවන් හැටියටත් සුප්‍රීම සාවිය නම් කරලා තිබෙනවා. ඊළඟට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පිළිබඳව අපිට තියෙන්නේ ඉතා ඍජු තීන්ද ගත්ත විශේෂයෙන්ම අපේ රටේ විදේශ පිළිවෙත පිළිබඳව නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු සහ ලෝකයේම පිළිගන්නවා ලෝකයටම බිහිවුණු පළවෙනි කාන්ත අග්‍රාමත්තුමේ හැටියට. ඩී සිරිනායක මැතිතුමා අපිට මතක තියෙන්නේ බද්දුන් පියා හැටියට. දැන් ඒ විදිහට ප්‍රේමදාස මහත්මයාගේ නම කියනකොට මතක් වෙන්නේ අපිට ජන උදාන ගම්මාන. ඒ කියන්නේ මේ රටේ නිවාස ලබා දීමේ වැඩසටහන පිළිබඳව තමයි එතුමාගේ නම අපිට මතක තිබෙන්නේ. එහෙන් බැලුවම මේ අපි දැන් කොස්මාම කියලා එතුමා නම් දේශපාලනය කරේ නමුත් ආතවීදී ස්මෙතුමා කියන්නේ කොස්මාම එතුමා කොස් ප්‍රචලිත කිරීම සඳහා විශාල මෙහෙයක් ගත්ත කෙනෙක්. එහෙම ගත්තම රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි දැන් අලුතෙන්ම වැද්දුන් පියා බද්දුන් පියාලා කොස්මාම නමතුර වැද්දුන් පියා කියන්නේ මේ ජනතාවට ඉතිහාසයේ වැඩිම බර දුන්නු කෙනා වැද්දුන් පියා හැටියට තමයි එතුමා හඳුනන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව මම හිතන්නේ එකක් එතුමා ජනතාවගේ ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙලා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන්නු වරදාන වරප්‍රසාද හරහා ජනාධිපති වෙච්ච නිසා දෝ එතුමා ජනතාවට වඩා එතුමාට ඡන්දය දුන්නු මන්ත්‍රීවකට 34 දෙනා බලා ගැනීම කියන කාරණේ මත පතරක් මතවත් පමණක් පදනම් වෙලා තමයි කටයුතු කරන්නේ. ඒ නිසා වෙන්නට ඕනේ එතුමා ජනතාවගේ පැත්තෙන් කිසිම විදිහක අනුකම්පාවක් දරන්නේ නැතුව කාරණා කටයුතු කරන්නේ. ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ මේ රටේ තියෙන ආර්ථික අර්බුදය හරහා බදු ගහන්නට ඕනේ. බදු ගහන්නට ඕනේ අනුකම්පා විරහිතව නෙවෙයි. අපි දැකලා තියෙනවා ආදායම් බද දෙපාර්තමේන්තුවේ පහු කරගෙන යනකොට ඒ ආදායම් බද දෙපාර්තමේන්තුවේ ඒ ප්‍රධාන කාර්යාලයේ ඉස්සරහ තියෙන්නේ මුලින්ම මේ මලකින් බඹරෙක් රොන් ගන්න පින්තූරයක්. ඒ කියන්නේ බදු ගහනට ඕනේ අර බඹරා මලකින් රොන් ගන්න විදියට. ඒ කියන්නේ මල නොතලා. දැන් මේක නෙමෙයි මල තලලා ගහත් පොඩි කරලා මුලුත් පොඩි කරලා තමයි බදු ගහලා තියෙන්නේ. දැන් මේ වැඩ්බද්ද දිහා බැලුවම ගොවියගේ උදැල්ල ඉඳලා ඉස්කෝල් ළමයාගේ පාසල් උපකරණ ටික ඉඳලා ඊළඟට මේ දීවරයාගේ දීවරාම්පන්න ඊගවට මේ පැත්තෙන් වෘත්ති කරනන් එයාගේ ආදායමට බද්දක් ගන්නකම ආපහු විවිධ බඩු හරහා ගන්න වැඩ්බද්ද. ඊළඟට කුඩා තේවතු හිමියා අන්තිමට මහාංශි. මොකද පොහොරට වැඩ ගැහුවම ඒක කුඩා තේවතු හිමියටයි අලගොවියටයි ගෙලෝලු ගොවියටයි සියලටම වදිනවා. වීගොවියට සියලටම වදිනවා. එහින්න අර වූම් ටු ටූම්, ඒ කියන්නේ උපතේ සිට විපත දක්වා, ඒ කියන්නේ උපතේ ඉඳලම නෙමෙයි දරුවෙක් මවගේ කුස තුළ පිළිසිඳගත්ත වෙලාවේ ඉඳලා මැරෙනකම්ම
So womb to tomb, wet gahana naike misalnya apa itu mau wet dun piya hita handunan ni. Kau samar ayat amat kebelati bina denata sieta pahalave ke dahata bina apa manakne mei. Visal band kandra agat binduwe sita sieta dahata dakwa wet padino. Ini sa badu gahana tor namut badu gahana tori merate samane janata jiwat karvamin. IMF ke kian mediat, oh, api naya pertiwiwa katakan kerana itu orang, namun muka dekat kere, naya desi naya pertiwiwa katakan negara, merate inna pahalam apa nanti, ikannya EPF, ETF ke ETF kan na kamkaru panti, itu gahala temai naya pertiwiwa katakan kere, ikat tiernya, ikat kamkaru panti, itu EBDI itu katakan tiendu katte mahabanku ini beda kerana udah biaya, itu tamangge itu rum world, temangge arsa dek world, temangge batuk balat, kisi bahaniya keragaman ini netif. Oh, mungkin orang kita bidan nawa, IMF kondisi mata, bidesi yang naya, sambandik kata agaru, tetapi China yang garanti yang naya, itu kota Paris Club dekengi, kenyo Japan ya, misalnya Europe samaharatwal, Paris Club dekengi, garanti yang naya. India yang akan tiada nama kita dewal. Pertiwi juga tak kerana kiri misalnya, yang mereka kata awal itu agila tiba, tapi asang kerana, ikut dalam agila tiba. Jadi itu pasti sistem yang awal, ada soal ini bandung kerana, jika benda wanita banku yang kata wanita naik sambandin itu, yang pertiwi kata kerana dia, namun itu selalu karena kerana kotor. Ewa pilih bandar karena kerana itu kalau itu apa waktu ini mem, merate jangan tahu jiwat keru. Then, may wet badu gahala tiyena widiyata mokada wenney? Then, ilanga avurudde mula indala janathawage paribhojana ratawa wenas wenawa. Aarthikayak diyunu wenney ne, aarthikayak vardhane wenney ne, paribhojane adu unoth. Paribhojane wedi wenawa. Paribhojane wedi wenawa kiyala kiyanne kraya shakti wedi wenawa. Kraya shakti kiyanne miladi ganeeme hakiyawa. Miladi ganeeme hakiyawa wedi unoth pamanai paribhojane wedi wenne. Paribhojane consumption paribhojane wedi unoth vitarai aarthike prasarane wenney. Dan mokada wenney? Dan meken wenney kraya shakti adu wenawa. Paribhojane adu wenawa. Goviyat dan kabale lipata wadenawa. Dan inne kabale. Dan wet badu gahanawat ekkama goviyage ara cost of production ekenne me goviyage nishpadana piriwaya wedi wenawa. Eda nishpadana piriwayata sarilana widiyata Gubia, tamangge, bahan itu bikurkan lagi ama, ekor bikurkan lagi. Baik, A milat, bahan itu gan, salinnya, paribogi kiati. Then, apit kian, apit orang macam mana lagi ama, andu paksiing kian ni, Ranil Mahathir, tamai polling dekat nak terangkan. Oh, gas poli mana? Hebei, then gas poli, tu nak gas gan salinnya. Oh, petrol sendega petrol poli mana? Tapi petrol gan sali ne, diesel gan sali ne. Kalau buat ini sa, ini nanda gaman biadam sima keragene busse ke, yang mana batangan nua samaraya kar kerana, tapi abis nubenat betat tiro. Kusikarman ter, bevikarman ter, deng, Naviin takshine upaya kerjakan. Itu kalau ekor indera masih. Itu indera milat beri beri. Itu indera milat beri una mepetting. Kalau boleh indera orang bete beri beri. Itu kalau ekor tu beri una tamang ini sepadan beri beri. Pohor beri bete kan? Itu nanti beri ekor beri beri. Rasanya nanti beri bete kan? Ekor beri beri. E beri beri. Kebang. Itu nanti beri nak kebang tamang ini darua ke. Pensel, potter, abbyasa potter, sepatu kuttam, apa itu vette kebari? Itu kita vette keng, jangan tahu flatten. Vette keng, jangan tahu flatten. Insa minisum, makan permainan, aduhai insa bagi data vette keng insa letten makan aduhai. Kalau ni, insa me vette pilih bela, tulah jangan tahu ke petting, nevata Maha negatif mak, walaupun ganunna beritatte dana, kita peranisah tu,
මේ පැත්තෙන් වැට් ගහන ගමන් ජනතාව ෆ්ලැට් වෙන්න වැට් ගහන ගමන් වැද්දුන් පියා රණවි කෘෂික මහත්මයා අනිත් පැත්තෙන් විවිධ අනපනත් ගේනවා IMF එක කිව්වා කියන මුවාවෙන් සමහර අනපනත් ගේනට ඕනේ සමහර අයව පරණයි ඒ නිසා හැබැයි ඒවා යාවත් කාලින කරගම වෙනවනේ අනපනත් ගේනවා මාධ්‍ය සහ ජනතාව ඉස්සර ඉදිරියේදී මර්ධනය කිරීමේ අදිෂ්ඨානය ඒ කියන්නේ අර PTA එක වෙනකොට ATA එක ගෙනාවේ PTA එකට වඩා හපන් ATA එක අර මාර්ගස්ත අර අර ඒ ඒ ඒ ඒ පනත ගෙනාවේ සම්පූර්ණ මාධ්‍ය සහ විරුද්ධ පක්ෂය සම්පූර්ණ පාගල කුණුසුන කර ගන්න සමහර අනපනත් සුප්‍රීම උසාවියෙන් ගෙනක නැවැත්තුවා හැබැයි ඒවා දැන් වෙන වෙනම ආකාර වලින් ගෙන උත්සාහයක් තිබෙනවා ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර අරින්නටම ඕනේ ඒක දෙකක් නෑ හැබැයි මේ ආණ්ඩුව ගෙදර අරින්න නම් විරුද්ධ පක්ෂයන් මේ ජනතාවට මේ විදියට වැට් ගහලා ජනතාව ෆ්ලැට් කරන වැට් එකෙන් ජනතාව ෆ්ලැට් කරන මේ ආණ්ඩුව ෆ්ලැට් කරන්න නම් විරුද්ධ පක්ෂයන් මේක තේරුම් ගත යුතු පොතේ නේද ජනතා සභාව හැටියට අපි උත්සාහ කරේම ඒ කාර්යභාරය කරන්න පහුගිය මාස ගණනාවක් තිස්සේ අපි උත්සාහ අපි සියලුම දේශපාලන පක්ෂ එක්ක කොමියුනිස්ට් පක්ෂයෙන් පටන් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ චම්පකරණවක මහත්තයලා සමගි ජන බලවේගයත් එක්ක හතර පහ පාරක් සාකච්ඡා කරලා ඒ සාකච්ඡා අපි යම් තාගුරින් ඉස්රාල් මේ ඉදිරියට අරගෙන ආවා ඊළඟට මේ 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 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාගෙන ගිය කණ්ඩායම ඒ හැම පක්ෂයක් එක්කම ඊගාවට වෙනත් වතුකරේ නියෝජනය කරන පක්ෂ හැම පක්ෂයක් එක්කම අපි ඒ පක්ෂවල ප්‍රමාණාත්මක භාවය කෙසේ වෙතත් ප්‍රමාණාත්මක භාවය වැඩි පක්ෂ සහ ගුණාත්මක භාවය වැඩි පක්ෂ කියන සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කළා මම පෞද්ගලිකවම ඒ සමහර ඒ හැම සාකච්ඡාවෙදීම ඒ හැම සාකච්ඡාවක් ඉවර වෙනකොට මාධ්‍ය හිටියට නම් මම පෞද්ගලිකවම සාකච්ඡා කරපු පක්ෂය මොකද්ද කියලා බලන්නේ නැතුව හැමදාම මේ මාධ්‍යයට ඒ සාකච්ඡාව කරු කියපු කෙනෙක් සමහර අපේම උදවිය සමහර සාකච්ඡා වලදී මාධ්‍යයට කරුණු කිව්වා සමහර සාකච්ඡා වලට මාධ්‍ය කියන්නේ මම කියන්න ආවේ නෑ නමුත් මම නම් දිගින් දිගටම මේ හැම සාකච්ඡාවම අවසාන වෙනකොට මාධ්‍ය හිටියා නම් කොමියුනිස්ට් පක්ෂයේ තිබුණු සාකච්ඡා හොඳම සාකච්ඡාව ඒ සාකච්ඡා වෙලාවේ මම විතරයි සාකච්ඡාවට මාධ්‍යයට කරුණු කිව්වා අනිත් ඔක්කොම ටික පිටිපස්සෙන් පැනලා ගියා මම නම් සාකච්ඡා කරන්න අපි කිනම් පක්ෂයේද ඒක රතුපාට පක්ෂයක්ද නිල්පාට පක්ෂයක්ද කොළපාට පක්ෂයක්ද කොළ සහ කහ මිශ්‍ර පක්ෂයක්ද කියන බැලුවේ නැහැ මාධ්‍යයට ඒ කරුණු සංගවන්න උත්සාහ කරේ නැහැ වෙන එකක් ඒ සාකච්ඡා වලින් පස්සේ මම තුන් වරක් විතර මේ සාකච්ඡාද කියලා තිබෙනවා මේ ආණ්ඩුව ගෙදර ඇරීමේ කාර්යභාරයේදී අපි දරන මේ උත්සාහයට වැඩිපුරම ප්‍රතිචාර දැක්විය යුතු වන්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කියලා. මොකද මේ මම කුහක වෙන්නේ නැහැ පිළිගන්න පිරිස් බලය පැත්තෙන් ප්‍රමාණාත්මක පැත්තෙන් විරුද්ධ පක්ෂයේ තියෙන ප්‍රධාන බලවේග දෙක තමයි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය. ඒ නිසා මම කිව්වේ ඉදිරියේදී පැවති ඕනම මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර ජනපති සජිත් අගමැති කියන ස්ලෝගන් එක දාගෙන මේ පක්ෂවලට එකතු වෙන්නේ කියලා වෙන සියලු කාරණා පැත්තකට දාන්න. මොකද හේතුව මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ ඒ ඔය කියන බලවේග දෙකෙන්ම බලාපොරොත්තු වෙන ජනතාව මේ වැට් එක ගෙනල්ලා ජනතාව ෆ්ලැට් කරපු මේ ආණ්ඩුව ෆ්ලැට් කරලම දාන්න. එහිදී ඒ සමහර පක්ෂ තම තමන් පිළිබඳව තියෙනා වූ තක්සේරුවල තියෙන වැරදි පුරෝකතර නිසා. ඒකෙන් සමහර අය හිතනවා තමන්ට තියෙන තක්සේරුව ඒගොල්ලෝ ගැන අධි තක්සේරුවක් දක්වනවා. ඒ නිසා සමහර පක්ෂ ඒ විපක්ෂයේ එකතුවකට කැමති වුණේ නැහැ. සමහර පක්ෂවලට විපක්ෂයේ එකතුව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ගැටලු තියෙනට ඇති. සමහර පක්ෂවලට වෙනත් ගැටලු තියෙන නැති. හැබැයි අපි නිදා ජනතා සභාව හැටියට හැමදෙස්සම උත්සාහ කළේ පුළුවන් තරම් මේ ආණ්ඩු අරන් යන වැඩපිළිවෙල එරෙහි වෙන ගමන් ඊට පස්සේ අපි ආණ්ඩුව ගත්තම
අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා ජනතාවට සෙතක් සැලසන්න ඕන නිසා ප්‍රතිපත්ති රාමුවක් තුල ආර්ථික සමාජීය ප්‍රතිපත්ති රාමුවක් තුල ඒ රාමුව වටේ අවශ්‍ය කරන ඒ විපක්ෂයේ මහා බලවේග ගොඩනගන්න. එහිදී අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ සමහර අවස්ථාවලදී ඒ සාකච්ඡා වලට ගියාම ප්‍රතිපත්තිමය කාරණා පැත්තකට තියලා සමහර වෙලාවට හදලවත් නැති හදන්න බලාපොරොත්තු වෙන සිහින ආණ්ඩුවේ තනතුරු දිහා බලාගෙන සාකච්ඡා කරන උදවියත් අපිට හම්බ වුණා. ඉතින් ඒ ජනතා සභාවේ බහුතරයක් අපි උත්සාහ කළේම යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ සියලු ජල ජන ඒ ජන විරුද්ධ පක්ෂ ජනකොට ඒකාකාර රාශි කරගන්න සමහර අයත් කරපු සාකච්ඡා සාර්ථක වුණා. සමහර අයත් කරපු සාකච්ඡා සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. සමහර අයත් එක්ක සාකච්ඡා තාම විවෘතව පවතිනවා. ඒ නිසා මේ මොහොතෙත් මම විශ්වාස කරනවා නිදහස් ජනතා සභාවට ඉදිරියේ මහා විශාල විරුද්ධ පක්ෂයේ සන්ධානය ගොඩනැගීමේ හැකියාව තිබෙනවා. මම යෝජනා කරන්නේ නිදහස් ජනතා සභාවටත් නිදහස් ජනතා සභාව සාකච්ඡා කරන්නා වූ වෙනත් බලවේගවලටත් අපිට ඒ මහා සන්ධානය ගොඩනැගීමේ කාර්යභාරය කරන අතරතුර අපට ජනවාරි මාසේ ඉඳලා ඒකාබද්ධ පොදු විපක්ෂ බලවේගයක් ගොඩනගමු. ඒක සියලු පක්ෂවලට තමන්ගේ අනන්‍යතාවයේ ආරක්ෂක වේදිකාවට ගොඩ වෙන්න පුළුවන්. අපි එහිදී මේ ආණ්ඩුව පළවා හැරීමේ මුල් පියවර වැඩිමුරේ තබමු. අනාගතයේ ගොඩනැගෙන්නා වූ ඒ මහා විපක්ෂ සන්ධානයට ඒක පාර කැපීමක් වෙනවා. අපිට පුළුවන් විශේෂයෙන්ම මේ ආණ්ඩුව හිඟාකනගම හොරන් කරනවානේ. දැන් මේ ආණ්ඩුවේ සමහර විදුලි බල මණ්ඩලයේ සමහර කොන්ත්‍රාත් පිළිබඳව විශාල ගැටලු තිබෙනවා. ඊගාවට වෙළඳ අමාත්‍යංශය ගත්තොත් විශාල ගැටු රාශියක් තිබෙනවා. ඒ නිසා හිඟා අපි මේ ආණ්ඩුව හිඟා කරන ගම හිඟන්නගේ පාත්‍රු තොරගම් කරනවා. ඒ නිසා මේ හොරකම් වංචා පිළිබඳව අපිට එකඟ වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ විදිහට අපි එකඟ වෙලා ජනවාරි මාසේ ඉඳලා මම යෝජනා කරන්නේ සියලුම බලවේගවලට. ඒ එහෙම කිව්වම නිදා ජනතා සභාවත් ඒ මගේ ආරාධනාව පිළිගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සියලුම බලවේගවලට පුළුවන් අපිට පොදු විපක්ෂ වේදිකාවකට එන්න විවිධ ප්‍රශ්න මත ගොඩනගෙන්න ඕන සන්ධානයේ කාරණය කල් යනවා නම්.